අයිබෝවන් උදා වූ 2022 නව වර්ෂය සාමය සතුට පිරි සුබම සුබ නව වර්ෂයක් වේවා සිත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල 2022 නව වසර උදා වෙයි ජනතාව පෙට්ටියට දමා අන්තිම ඇණය ගහන ආණ්ඩුව ගැන සජිත් කියයි හිතුමතේ පොහොර විකුණන මාෆියා කරුවන් උදා වූ 2022 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන එක් කර තිබෙනවා අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයේ ශක්තිමත් කිරීමට රජයේ තිබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව සිය විශ්වාසය පවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පවතින වසංගත තත්ත්වයේ හැමුවේ අඩපණ වූ ආර්ථිකය හා ජන ජීවිතයින් වඩාත් සුරක්ෂිත වනු ඇති ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට හැකි සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය කැපවීම හා එකමුතුකම තුලිනි ජයගත් අභියෝගසේම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරිගන්වනු ඇතියන්නයි ජනාධිපතිවරයා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට උදා වූ 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන නිකුත් කර තිබෙනවා ජීවිතයේ දුෂ්කර අත්දැකීම් වලින් පන්රේ ලැබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජය ගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කරගත යුතුයි වසංගතයේ හැමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවෙමින් සංවර්ධන අරුණඩු අකණ්ඩව රටටම විහිදුවාලීම රජයේ අනාගත අපේක්ෂාව බව එම සුබපැතුම් පණිවිඩයේ දැක්වෙනවා ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජයගත යුතුයි එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙළවර කරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුභාශිංසන පණිවිඩයේ දැක්වෙන්නේ මේ තීරණාත්මක තත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත් ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ කරා වැටුණු තත්වයෙන් රට ගොඩනැගීම බවත් යලි යලිත් අවධාරණය කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2022 වසරට සුබපැතුම් එක් කරමින් පෙන්වා දෙන්නේ මෙරටේ පුරවැසි පරම්පරාවේ නාමෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටුබල උන්මාදයේ වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසද යන්න එහි දැක්වෙනවා උදා වූ 2022 වසරට ජනතා විමුක්ති පෙරමුණද සුබපැතුම් පණිවිඩයක් එක් කර තිබෙනවා කලක් තිස්සේ වර්ධනය වෙමින් ආ ධනවාදී සමාජ ක්‍රමයේ අර්බුදය මේ වන විට එහි උච්චතම අවස්ථාවට පැමිණ තිබේ නව ලිබරල් උපාය මාර්ගය තුල පවත්වාගෙන ආ ආර්ථික ක්‍රමය මුළුමනින්ම බිඳ වැටී තිබේ මිය කිය මලකුණක් වූ ලාංකේය ධනවාදයේ දුගද මේ වන විට ජන ජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත. එය සුවඳ විලවුන් ගැල්වීම මගින් පැතිරීම නවතාලිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ විසින් නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ දැක්වෙන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනීය වූ තවත් රෝගීන් 41 දෙනෙකු මෙරටින් තහවුරු වී තිබෙනවා. ජෛව සම්පල 176ක් අතරින් මේ මාස අදිතින් තහවුරු වූ බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ. ඉන් 7 දෙනෙකු විදේශිකයින්. පවතින තත්ත්වයේ හමුවේ තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර එළඹෙන උත්සව සමය තීරණාත්මක බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ සඳහා අපි සාම්පල් 176ක් යොදාගත්තා. ඉතින් අපිට ප්‍රධාන වශයෙන් මේ නිදර්ශක ලැබුණේ ගුවන්තොටුපළ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රසායනාගාර දෙකක්. ඒ රසායනාගාර දෙකෙන් තමයි ප්‍රධාන වශයෙන් අපිට සාම්පල් යොමු වුණේ. ඊට අමතරව අපිට ගම්පහ ප්‍රදේශයේ සාම්පල් රසක් යොමු වුණා. සාම්පල් හතරක් මිනුවන්ගොඩ මහර ප්‍රදේශ සභා MOH areas වලින් යම් සාම්පල් ප්‍රමාණයක් අනිකුත් රසායනාගාර වලට යොමු වුණා. පුණ දිවයිනම ආවරණය වන සාම්පල් එකක් නෙමෙයි අපි කියන එක රිප්‍රසන්ටේටිව් සාම්පල් එකක් නෙමෙයි මේක ફોකස් සාම්පල් එකක් ලංකාවේ තම ප්‍රමුඛතම ප්‍රවේදි විදියට දෙල්ට තමයි ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ දැනට සියලුම ආසාදිතයන් සංඛ්‍යාව 48ක් වෙලා තියෙනවා ආසාදිතයන් විශේෂයෙන්ම කොළඹ අවට
තමයි ගොඩක් දෙනෙක් ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා කීප දෙනෙක් විදේශිකයන් 7 දෙනෙක් අපි අතර ඉන්නවා මෙම ආශ්‍රිතයන් 41 දෙනාගේ ආශ්‍රිතන අපි සොයාගෙන තියෙනවා ඔවුන්ගෙත් අපි අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වෙනිට අපි කරලා තියෙන්නේ සමහරු ඇත්තටම රෝගය දවස් 14 ඉවර වෙලා ඔවුන් අපි නිදාස් කරලා තියෙනවා මා කරුණා කරලා ඉල්ලා සිටිනවා සියලුම ජනතාවගෙන් මෙම බූස්ට් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න එහෙම නැති වුණොත් අපිට ඉදිරියේදී තවත් ඔමික්‍රොන් ප්‍රභේදයේ රෝගීන් ප්‍රමාණය අපිට වැඩි වෙන්න පුළුවන් මේ තමා ඉතාමත්ම තීරණාත්මක සමය මේ කියන උත්සව සමය මේ උත්සව සමයේ අපි වගකීමෙන් කටයුතු කිරීමෙන් ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා නොවි අපිට කටයුතු කරගන්න පුළුවන් වෙනවා අපේ ආරක්ෂාව අපි සලසා ගත්තොත් මට හිතෙනවා ජනවාරි පෙබරවාරි මාසවල රෝගීන්ගේ වැඩිවීම අපි ඔය කියන පුරෝකතරවල තියෙන ප්‍රමාණ දක්වා වැඩි නොකර අපිට ඉන්න පුළුවන් වෙනවා ජනතාව පෙට්ටියට දමා අවසන් ඇනයත් මේ ආණ්ඩුව ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනදුක විමසන මනුෂ්‍යත්වයේ චාරිකාව තේමා කරගත් වැඩසටහනකින් අනතුරුවයි. අද වෙන විට ආශ්චර්යයි සෞභාග්‍යයි දෝරගලන ලිපට දාන දර ටික සුපර් මාකට් වල විකුණන. එතනින් ආණ්ඩුව සමත් ගෑස් ටික පිපිරෙන. එතනින් ආණ්ඩුව සමත් දියර පෝර කෑන් එකක් පිපිරෙන. එතනින් ආණ්ඩුව සමත් ගහන ගැස රිවර්ස් කරන. එතනින් ආණ්ඩුව සමත් දිවා රෑන බල සල්ලි අච්චු ගහන. එතනින් ආණ්ඩුව සමත් ආණ්ඩුවේ ලොක්කොටි ඔක්කොම එක්කහුව වෙලා මුළු රටම මිනි පෙට්ටියකට දාලා දැන් මේ අවසන් ඇන ටික ගහන. මොළ හතානෝ යනවා මල් ශාලාවක් හොයාගෙන. ඒ වගේම ඇමතිවරු ටික අද මලගෙදර අඩුපාඩුකම් හොයලා බල. කබ්‍රාල් රටත් ආර්ථිකය සුසාන භූමිය කරා ගෙන යන්නට පාර කපන. ඒ අතරතුර මොළ හතානෝ ඉතිරි වෙලා තියෙන ටිකත් විකුණා දමන්නට කටයුතු කරා. මේ රට සම්පූර්ණයෙන්ම විනාශ වෙලා හමාර. ලොකු ලොක්කො ටික ලෑස්ති වෙනවා මලගෙදර අවසන් කටාව කරන්න. ඒකර වටේ ඉන්න කේවට්ටයෝ කියනවා හරි සර් ඔක්කොම හරි සර් රටම සතුටුයි සර් කි. එහෙම කියනකොට ඒව පිළි අරගෙන වැරදි තීන්දුව අරගෙන අද වෙන විට රට විනාශ වෙලා හමාර. පොහොර අරුබුදයේ ආරම්භ වූ අවස්ථාවේ සිට අප සඳහන් කළේ ප්‍රධාන කරුණක් වූයේ කලදුටු කල වල ඉහින පුද්ගලයන් ගැනයි. එසේම පොහොර මාෆියාකරුවන් බිහිවනු ඇතැයිද අප අනාවැකි පළ කළා. රජයේ බලධාරීන්ගේ චීන පොහොර ගනුදෙනුව ඉන්දියා නැනෝ රාජා පමණක් නොව පහළ පෙළේ වෙළඳ සැල් හිමියන්ද සමහර විට සිය මාෆියාවට අසරණ ගොවීන් අල්ලා ගනු ඇතැයි අප නිරන්තරයෙන් පෙන්වා දුන්නා. අද ඒ බොහෝ දේ සත්‍ය වෙමින් පවතිනවා. පොහොර නැතිව ගොවීන් හෙම්බත් වෙලා ඉන්න මොහොතක තමන්ගේ දුක අහන්න දෙවියොත් දැන් නැති ගානයි. ඒ තරමටම ගොවීන් ගොඩක් අසරණ වෙලා. ඒ නිසාම රජයෙන් දෙන කාබනික පොහොර වෙනුවට වෙනත් පොහොර යොදා වගා කරන්න ගොවීන් යොමු වී ඇති බවට පොළොන්නරුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පොළොන්නරුව ලංකාපුර තල්පොත ප්‍රදේශයේ ගොවීන් පොල් පොහොර යොදා ගනිමින් වී වගාව සිදු කරනු ලබනවා. නමුත් ගොවින් වැටී ඉන්න මේ තත්ත්වෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ කළු කඩකාරයෙන්. ඒ පොහොර මිටියක් රුපියල් 11000ක පමණ මිලකට අසරණ ගොවියාට ලබා දීමත් සමගයි. ඔව් වගා හැදින්න දින්දා එක එක පොහොර වර්ග ගන්නවා කියනවා. ඉතින් කීයේ උනායි ගන්නවා. ඉතින් අන්තිම අසරණ වෙන්නේ අපිමයි. ඔය දැඟුණත් පුළුවන් මේ මාතේ කියොත් ඒ කඩින් මේ 11000යි 10000යි 11000යි මොණියයි. මොන බලල නිකන් අපි වගේ දුප්පත් ඉදිරි ගියොත් එක එක ගානක් කියනවා. නිකන් හොඳට ලස්සන ඇඳලා කාරී ගත්තම තිබ්බට වැඩි ගානක් කියනවා. කළුගඩ කරන්න හොඳ පල්ලම. ගොවියන්ට අන්ත අසරණ වෙලා ඉන්නේ ගොයියෝ. ඇත්තටම මේ ගැන හොයන්න අප ප්‍රාදේශීය වාර්තාකරු පොහොර හිතුමතේ ගණන් වලට විකුණන වෙළඳ සැලකට ගියා. මේ එහිදී සිදු වූ දේ. යූරියක් තියෙනවද? යූරියනේ මොනවාද? 10500. ඊයේ ලෝටක දේව 400ක් අද වෙනකොට ස්ටොක් තියෙන්නේ තව 42යි. මොනිය ගහනවද? කට්ටි ගහනවා පොර ගාලා නිල්ලලන සුපිරිත හොඳට ඇදිලා එනවා. මොන රයි කරලා ගන්නද තව මිටි 42යි තමයි ඉතුරු තියෙන්නේ. අන්තිම ගාන 10500.
පොහොර වල ඇති නයිට්‍රජන් ඇතුළු විවිධ ප්‍රතිශත ප්‍රකාශ කරන්නේ මේ වෙලෙන්දායි. ගණන් තීරණය කරන්නෙත් ඔහුමයි. ගොවියට දෙන පොහොර මිටිගාන තීන්දුව කරන්නෙත් මේ වෙලෙන්දාමයි. එයාගේ පොහොර ගහපු අයගේ ගොයම හොඳට හැදිලා කියන්නෙත් ඔහුමයි. ඔහු අලෙවි කරන රසායනික පොහොර නිෂ්පාදකයා කවුද? මේ පොහොර කාගේද? මෙහෙම හිතුමතේ ගණන් නියම කරන මේ පොහොර මාෆියාවට වහා තිත තැබිය යුතු නොවේද? කරන්නට දෙයක් නැති තැන ගෙවල් වල කන්න තියෙන පොල් ගෙඩිය හරි ගෙනත් ගහලා දෙවියන්ට කන්න ලව් කරමු කියලයි පොළොන්නරුවේ සමහර ගොවීන් පවසන්නේ. මම ගොවියන්ගෙන් ඉල්ලන්නේ මොකවත් නෙවෙයි. ගෙදර කන්න තියෙන පොල් ගෙඩිය අපි සම්බල් නොකයිමු. ගාමු පොල් ටික ඔක්කොම එකහ වෙලා. මුන් හැඳි ගෑවිල මයන්ඩ. ඉතේ තියෙන කේන්දියට වෙන මොකටවත් නෙවෙයි. බලන්න මේ ගොවෙමට වෙච්ච දෙයක්. දැන් මේ වෙනකොට ඉදිරියේදී සාගතයක් ඇති වෙනවයි කියන සාකච්ඡාවක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ආහාර හිගයක් ඇති වෙනවයි කියන එක කෘෂිකර්ම මාත්‍යාංශයේ ලේකම්වරයාමත් පෞගි දවසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. එහෙම තියද්දි දේශපාලන අධිකාරිය ඇමතිවරු කියනවා රටේ ආණ්ඩුව කියනවා ජනාධිපතිලා කියනවා අගමැතිලා කියනවා ආහාර හිගයක් එන්නේ නැහැ කියලා. හැබැයි ඊට අදාළ ආහාර නිෂ්පාදනය කරන ගොවියා කියනවා ඊට අදාළ කෘෂි විද්‍යාඥයෝ කියනවා රාජ්‍යෝ මහාචාර්යවරු කියනවා ඊට අදාළ ගොවි නායකයෝ කියනවා සංවිධාන කියනවා හැබැයි ඊට හාත්පසින් වෙනස් වූ ප්‍රකාශයක් දේශපාලන අධිකාරිය කියනවා අපි කියනවා පහදලුවම මේ වෙනකොටත් ආහාර හිගයක් ඇතිවිලා තියෙන්නේ ආය අනාගතයේ ඇතිවෙන්න දෙයක් නැහැ රටේවත් මන් තත්ත්වයේ පිළිබඳව දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් අවුගිය රජයේ තිබුණා නะ එහෙනම් කන්න බොන නැති වෙනකොට දැන් පෝලිං ගාවට ගිහිල්ලා කන්න බොන නැතුව මිනිස්සු පෝලිං වල ඉන්නකොට කොහොම මිනිස්සු අවුස්සයිද එහෙනම් ලූණු ගොඩි ගෙනල්ලා පෙන්නයි නේද බනිස් ගෙඩි ගෙනල්ලා පෙන්නයි නේද දැන් සැපද කියලා අහනවා විතරක් නෙමෙයි මිනිස්සුන්ට එක්ක ගිහිල්ලා විරුද්ධ වැඩ කරයිද ජනතාව ඉදිරියට එනකොට අපි ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවල් සංවිධානයේ වේවි ජනතාව එන එක වළක්වන්න ආණ්ඩුවටවත් පිටවත් බැරි වේවි අපි දන්නෝ මිනිසුන්ගක් අමාරුකම් විඳගෙන ඉන්නේ බඩු මිල වැඩි වීම මුඩ මේ තත්වය යම් ආකාරයකට අපිට පුළුවන් වේ අඩු ආදායම් ලාභීන්ට සහනයක් වෙන ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් අඩු මිලකට වුන් අතර බෙදා හරි දරුවන්ට කිරිපිටි නැ ගෑස්ට්‍රික් නැ භූමි තෙල් ටික නැ අත්‍යවශ්‍ය ඖෂධ ටික නැ අපි කනකාට වෙනවා රටේ ජනතාව කල්පනා කරලා බලන්න බොරුවට මේ වැස්සට දෙමෙන තනකොළ හපන පුහු දේශපාලඥයෝ නෙමෙයි අවශ්‍ය වෙන්නේ සැලසුමක් ඇතුව රට ඉදිරියට ගෙන යන්න පුළුවන් දේශපාලඥයෝ ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙලා තියෙනවායි කියන එක අපට දැනෙනවා. බස් ගාස්තු වැඩි නොකර ඉන්න නම් රජෙන් වැඩි වෙච්ච තෙල් මිලට, වැඩි වෙච්ච ටයර් මිලට, වැඩි වෙච්ච ස්පෙයා පාට් මිලට ගැලපෙන ආකාරයේ සහනයක් බස් හිමියන්ට, බස් ධාවකයන්ට ලබා දිය යුතුයි. කැපවීම ජනතාවට පමණක් නෙමෙයි නායකිනුත් ඒ කැපවීම කරන්න ඕන. මොකද අපිට ඩොලර් අර්බුදයක් තියෙනවා නම්, සංචිත බිඳ වැටලා තිබෙනවා නම්, රටේ විනය සහ නීතිය බිඳ වැටලා තිබෙනවා නම්, ආණ්ඩුව ක්‍රියාකාරී නොවෙනවා නම්, ඒ සඳහා කැප වෙන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් සිටිය යුතුව තිබෙනවා. කැපවීමක් නැති නායකයන් නිසා ජනතාව මේ දුක් විඳිනවා කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. අපි පිටි ගේන එක නැවැත්තුවා කිරි පිටි ගේන එක නැවැත්තුවා වාහන ගේන එක නැවැත්තුවා ඉන්ධන ගේන එක සීමා කළා යම් යම් දේවල් කරලා එන්නත ගේන එක නොනවත්වා ගෙනල්ලා ඕගොල්ලන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා ගෙදරටත් ඇවිල්ලා සමහර වෙලාවට ඕගොල්ලන්ට එන්නත ලබා දුන්නා බන්දුල මහත්තයා 2500 කන්න දෙනවගේ මහත්තයා අර ගැසට් ගහලා ගහලා නන්නත්තරුණා මේ වගේ නන්නත්තරොච්ච වෙලා මිදි කෙනෙක් ඉතිහාසෙවත් නැහැ. හැබැයි එයා යනකොට ඒ සතුසල බඩු තිනව පිරෙන්න මාර වැඩේ. ලොක්ක යනකොට බඩු තිනව ඒ සතුස. හැබැයි අනිත්තවල බක්කි නැහැ. බක්කි විතරයි. බඩු නැහැ. මිනිස්සුන්ට අවුරුද්දට කිරිබතක් උයන්න ලුණු මිරිසක් එක්ක බට්ටියක් කන්න තිබුණ එක දැන් මිනිස්සු කියන අපිට වහ දීපල්ලගේ. සිත උදාසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුවදායි දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.